සනත් කියන්නේ ඉන්දිය කණ්ඩායම තනියම පරාජය කරපු ක්‍රීඩකෙක්. ඉන්දියාවයි ලංකාවයි අතර තරගයක් තියෙනවා කියන්නේ සනත් ඉන්දියාවයි අතර තරගයක් වෙන වෙලාවල් තමයි අපිට ගොඩක් වෙලාවට දකින්න ලැබුණේ. සනත් ලෝක වර්තා තියන්නත් ගොඩක් වෙලාවට ප්‍රතිවාදීන් විදිහට තෝරගත්තේ ඉන්දියාවම තමයි. ඉන්දියාව ලංකාවට ඇවිත් ලංකා කණ්ඩායමට පහර දෙනවා දැකදී ජයසූරියට ඉස්සර ගහපුවා මතක් වෙනවා කියලා තමයි සනත් ජයසූරිය කියන්නේ. ජයසූරිය මහනාමත් එක්ක වාර්තාගත සම්බන්ධතාවයක් තිබෙත් ඉන්දිය කණ්ඩායම එක්ක තිබුණු තරගයකදී. ඒ තරගය ගැන ජයසූරිය කියලා තිබුණේ මෙහෙම කතාවක්. ඒ ටෙස්ට් මැච් එකේ ඉන්දියාව ලකුණු 537ක් අටකට අරගෙන අපිට බැට් කරන්න දුන්නේ. අපේ පළවෙනි කඩුල විදිහට මාවන් අවුට් වෙද්දී අපේ ඉස්සරහා ලොකු ලකුණු ගානක ඉලක්කයක් තිබුණා. මමයි රොෂානේ කතා කරගත්තේ කොහොමාරි අපි ඉන්දියාව ගත්ත ලකුණු ගාන ලං කරලා තරගේ බේරගමු කියලා. කොහොමාරි මටයි රොෂාන්ටයි පුළුවන් වුණා ලෝක වාර්තාවකුත් කියලා තරගේ ආරක්ෂා කරගන්න. එදා මම මාවන් අවුට් වෙද්දී හිතුවා ශතකයක් අරගෙන ලොකු ලකුණු ගානකට යන්න ඕන කියලා. හැබැයි මම හිතුවේ නෑ ලකුණු 300ක් ගන්න පුළුවන් වෙයි කියලා නම්. මම ලකුණු 300ක් ගහදී අපේ ක්‍රීඩාංගණයට නොමිලේ ප්‍රේක්ෂකයන් ප්‍රවේශ වෙන්නත් අවස්ථාව දීලා තිබුණා. ඒකත් එක්ක ලොකු ප්‍රේක්ෂකයෝ පිරිස ක්‍රීඩාංගණයට ආවා. මම ලාරජ් වාර්තාව කඩයි කියලා තමයි ගොඩක් අය හිතුවේ. නමුත් මම ලකුණු 340කට අවුට් වුණා. ඒ විදිහම මානසිකවත් ශාරීරිකවත් ගොඩක් මහන්සි වෙලා හිටියේ. ඇත්තටම මේ ඉනිම ගොඩක් සුන්දර මතකයක්. ඉන්දියාව ලංකාව එක්ක තරගයක් තියෙන හැම අවස්ථාවකම මගේ ඒ මතකය අලුත් වෙනවා. එදා පිට්ටෙන් පන්දුවෙන් ඉන්දියාව මට්ටු කළත් සනත් අත් තේරීම් කමිටුවේ සභාපති විදිහට තෝරන කණ්ඩායම ඉන්දියාව මට්ටු කරන්නේ කොහොමද කියලා සනත් වගේම අපිත් බලාගෙන හිටියත් තවම අපිට ඉන්දියාව මට්ටු කරන සේයාවක්වත් නැති එක තමයි තියෙන දුක. ක්‍රිකට් ලෝකේ හැමදේම බලන අපේ YouTube channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.